අදාපි ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ අපි සති අන්තයක ස්කයිලයින් ඩ්‍රයිව් එක දිගේ ගිහිල්ලා ෂෙනදෝවා නැෂනල් පාර්ක් එකේ තියෙන ලොකුම කැම්පින් ග්‍රවුන්ඩ් එකක් උන ලොෆ්ට් මවුන්ටන් කැම්ප් ග්‍රවුන්ඩ් එකේ කැම්ප් කරන්න ගිය ගමන ගැන විස්තර. එහෙනම් අපි තවත් පරක්කු නොවි ඒ විස්තර බලන්න යමු. ෂෙනදෝවා නැෂනල් පාර්ක් එක තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ වොෂින්ටන් DC වල ඉඳලා මයිල්ස් 75ක් විතර දුරින්. ස්කයිලයින් ඩ්‍රයිව් එක කියන්නේ මයිල්ස් 105ක් විතර දිග ෂෙනදෝවා නැෂනල් පාර්ක් එක ඇතුළෙන් යන එකම පබ්ලික් පාර. කාලගුණය හොඳ පැහැදිලි දවසක මේ පාර දිගේ පැය 3කින් වගේ ගිහිල්ලා ඉවර කරන්න පුළුවන්. ඒ වගේම මේ පාරේ යනකොට ගොඩාක් ලස්සන ඕබලොක්ස් 70කට ආසන්න ප්‍රමාණයක් දකින්නත් පුළුවන්. දෙම්ම අපි ගමන යන්න පිටත් වුණා. උදේ පාන්දර ඩ්‍රයිව් කළ ටිකක් අමාරු නිසා අපි නැවැත්තුවද ඔලේ කන්ට්‍රි ස්ටෝ ඇන් බේකරි එක ගාව උදේට කෑම අරගෙන පුංචි විවේකයක් ගන්න. මේක ටිකක් ප්‍රසිද්ධ බේකරියක්. ඉවර වෙලා අපි අපේ ගමන ආයෙත් පටන් ගත්තා. මේ තියෙන්නේ ෂෙනදෝවා නැෂනල් පාර්ක් එකට ඇතුල් වෙන්න තියෙන එක එන්ට්‍රන්ස් එකක්. මෙතන තියෙන ගේට් එකට ඩොලර් 30ක එන්ට්‍රන්ස් ෆී එකක් ගෙවලා ස්කයිලයින් ඩ්‍රයිව් එක දිගේ ලස්සන වියුස් බලාගෙන ලොෆ්ට් මවුන්ටන් කැම්ප් ග්‍රවුන්ඩ් එකට අපිට යන්න පුළුවන්. ඇත්තටම මේ පාරේ යනකොට සීනික් view points ගොඩාක් බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. මේ තියෙන්නේ ස්කයිලයින් ඩ්‍රයිව් එකේ තියෙන එක රෙස්ටින් පොයින්ට් එකක්. මේ තියෙන්නේ ලොෆ්ට් මවුන්ටන් කැම්ප් ග්‍රවුන්ඩ් එකේ එන්ට්‍රන්ස් එක. හැබැයි අපේ බලාපොරොත්තුව නම් ඉෂ්ට කරගන්න බැරි වුණා. අපි යනකොටත් first come first served camp ground ඔක්කොම බුක් වෙලායි තිබ්බේ. ඊට පස්සේ බොහොම අමාරුවෙන් අපි නවතින්න camp ground එකක් හොයාගත්තා.
ඒක තියෙන්නේ වර්ජිනියා වල ඒකේ නම තමයි Waynesboro N340 කියන කැම්ප් ග්‍රවුන්ඩ් එක. මෙතන ගොඩක්ම හිටියේ RV කැම්පර්ස්ලා. කැම්ප් එක සෙට් කරන්න කලින් අපි ගෙදරින් හදාගෙන ආව දවල් කෑම ගත්තා. ඔන්න ඊට පස්සේ කැම්ප් එක සෙට් කරන වැඩේ පටන් ගත්තා. सेट कर ले इवर वेला अपि आए ब्लू रिच पार्क वे एक दिखे स्काईलाइन ड्राइव एक दिखे लसन ओवरलुक्स बलन्न गिया වැඩිම වෙලාවක් රැඳුනේ Ravens Roost Overlook එකේ. එතන හරිම ලස්සනයි. අපි sunset එකක් capture කරගන්න බලාපොරොත්තුෙන් හිටපු නිසා එතන ගොඩක් වෙලා රැඳිලා හිටියා. ඉතින් ඒ වෙලාවේදී අපිට හොඳට relax වෙන්න වගේම ලස්සන සින්දු අහන්නත් අවස්ථාවක් ලැබුණා. සන්සෙට් එක කැප්චර් කරගන්න තව වෙලා තිබ්බ නිසා අපි ඒ වටේම ටිකක් ඇවිද්දා. ඇත්තට මේ පළාතම හරිම ලස්සනයි. අපි මෙතන ඉන්නකොට පැරෂුට් එකකුත් දැක්කා. Thank you.
සෙට් එක බලලා කැම්ප් ග්‍රවුන්ඩ් එකට එනකොට එතන පුංචි ඉවෙන්ට් එකකුත් ලෑස්ති කරලා තිබුණා කට්ටියට විනෝද වෙන්න. හරිම සීතලයි සෙල්සියස් අංශක 2ක 3ක උෂ්ණත්වයක් තමයි තිබුණේ. මේ තියෙන්නේ පහුවදා උදේ. අපි උදේ කෑමත් කාලා ටෙන්ට් එකත් අකුලගෙන ස්කයිලයින් ඩ්‍රයිව් එක දිගේ ගෙදර එන්න පිටත් වුණා. එනකොටත් අපි ලස්සන ඕවර්ලුක්ස් කීපයක්ම බැලුවා. අපි මෙතනත් නවත්තලා පොඩි විවේකයක් ගත්තා. අපි දැන් දවල් කෑම එක හදාගන්නයි හදන්නේ. අපි මේ ලස්සන view එක බලාගෙනම දවල්ට කෑම ගත්තා. Thank you.
නැතුව හැමදේම ඒ විදියට කරගන්න බැරි වුණත් තවත් ලස්සන මතකයන් ගොඩක් ජීවිතයට එකතු කරගත්ත සුන්දර ගමනක් ඒ විදියට ඉවර වුණා. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු.